ජාතික ජනබලවේගයේ බොරැල්ල ආසන සමුළුව ඊයේ පැවැත්වුණේ වනාතමුල්ල සිරිසර උයන ක්‍රීඩාංගණයේදී. ඒ එම පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන්ුයි. මේ අවුරුද්දකට වඩා වැඩි කාලයක් බලයට පත් වෙලා විකුණනවා හැර හදන එකක් ගැන කිව්වද එක කතාවක් හදනගෙන කියන්නේ. මම ටෙලිකොම් විකුණනවා, මම තෙල් සංස්ථා විකුණනවා, මම තෙල් ටැංකිය විකුණනවා, මම සෙල් ගෑස් විකුණනවා, මම හෝටල් විකුණනවා, මම ඉඩම් විකුණනවා. ඒගොල්ලෝ මේ ප්‍රතිපත්තියේ විකුණන එක. ඒගොල්ලෝ නියෝජනය කරන්නේ රටේ ජාතික සම්පත් විකුණා ජීවත් වීම. පෞද්ගල කාලේ ලෝකයේ වසංගතාව යුද්ධාව. හැබැයි හැම වෙලාවෙම ඔරොත්තු දීපු රටවල් කීපයක් තියෙනවා. දැන් රුසියන් යුක්‍රේන් යුද්ධය තියෙනවා. යුරෝපයේ අර්බුදයක් තියෙනවා. ඇමරිකන් එක්සත් ජනපදයේ රුසියන් යුක්‍රේන් නිසාද අර්බුදයක් තියෙනවා. කොවිඩ් වසංගතය විසින් ලෝක සමහර රටවල් කඩාවැට්ටුවා. හැබැයි වසංගත වලට, යුද්ධ වලට, මූල්‍ය කඩාවැටීම් වලට ඔක්කොටම ඔරොත්තු දෙන රටවල් තියෙනවා මෑත කාලේ. එකක් ඉන්දියාව. ඒගොල්ලෝ ලෝකෙට ඔරොත්තු දෙනවා. ඒගොල්ලෝ මෑතකදී මම දැක්ක වාර්තාවක් ඉදිරිපත් කළා 2047 වෙනකොට. නිදාස අරගෙන අවුරුදු 100 පිරෙනකොට ලෝකේ පළවෙනි ආර්ථික බවට ඉන්දියාව පත් වෙනවා කියලා ඌ කිව්වා. ලංකාවේ රනිල් වික්‍රමසිංහ කියනවා නිදාස ලැබලා අවුරුදු 100 පිරෙනකොට 48 වෙනකොට යාන්තම් කන්න බොන්න තියෙන රටක් අද. ඔරොත්තු දෙන හැම රටක්ම හදලා තියෙන්නේ නිෂ්පාදනයේ. ඉන්දියාව නිදාස ලැබෙනකොට අපිට වඩා අවුරුද්දකට කලින් නිදාස ලැබුවේ. අපිට වඩා ලොකු තාක්ෂණයක් තිබ්බනේ. අපිට වඩා ලොකු කාර්මික රටක් හිටියට තිබ්බනේ. හැබැයි අද මොකද වෙලා තියෙන්නේ? අද ඉන්දියාව මෝටර රථ කර්මාන්තයෙන් කෙළ පැමිණි රටක්. අපිට අවශ්‍ය නම් මෝටර රථ ගේන්නේ අපි ඉන්දියාවෙන්. ඒගොල්ලෝ නිෂ්පාදනය කරනවා, අපි ගේනවා. බෙහෙත් තමන්ට අවශ්‍ය බෙහෙත් නිෂ්පාදනය කරනවා, ලෝකෙට අවශ්‍ය බෙහෙත් හදනවා ඉන්දියාව. ඒගොල්ලෝ බෙහෙත් හදනවා, අපි ගේනවා. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.